සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින් මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ මජ්ඣිම නිකායේ සඳහන් වන රතවිනීත කියන සූත්‍ර දේශනාව. ඒ උතුම් දේශනාවෙන්
අපි මේ වෙනකොට ධර්මානු ශාසනා හයක් සිද්ධ කරල නිමා කරන්ට යෙදුනා. මේ සැදැහැති පිරිස දායකත්වය දරනු ලබන්නේ හත්වෙනි ධර්මදේශනාව සඳහා. මේ උතුම් සූත්‍රයේ තුළ පින්නතන සාකච්ඡා කරනවා දස කතා වත්තුව කියන්නේ මොකක්ද කියලා. එක තරමක් ගැඹුරු ධර්මකාරණාවක් මේ සූත්‍රයේ සම්පූර්ණයෙන් අහනකොට අපිට ඒක වැටහෙනවා. ඒ දස කතා වත්තුවේ කතාවත්තු පහක් අපි සාකච්ඡා කළා. අද ධර්මානු ශාසනාව අපි ආරම්භ කරන්නේ හයවෙනි කතාවත්තුවේ ඉඳලා. මේ දස කතාවත්තුවේ හයවෙනි කාරණාව තමයි පින්නතන සීල කතා. සීල කතා කියල සඳහන් කරන්නේ තමන් සීල සම්පන්න වෙලා අනිත් අයත් සීලේ යොදවන්න යම් කෙනෙක් කටයුතු කරනව නම් ඒක අපේ භාග්‍යතුන් වහන්සේ අගේ කොට වදාලා. ඒ වගේම අන්‍යයන්ටත් සිල් රැකීමේ ආනිසංස කියලා දෙන්න ඕනේ. සිල් නැතුව වාසය කිරීමේ ආදීනවත් කියලා දෙන්න ඕනේ. ආනිසංසය කියලා ආදීනවේ පැහැදිලි කරලා ඔවුන් ඒ කාරණාව තුළ සතුටු කරවලා සමාදන් කරවන එක තමයි සීල කතා කියලා කියන්නේ. සිල් රැකීමේ ආනිසංස පින්නතුනි නොයෙක් සූත්‍ර දේශනාවන්ගෙන් අපි ඕන තරම් කතා කරලා තියෙනවා. අපි පින්නතුන් ඕන තරම් දේශනාවල් වලින් අහලා තියෙනවා. සීලෙන් තොර ජීවිතයක් හරි අවාසනාවන්ත ජීවිතයක්. කෙටියෙන්ම ඒකට හේතුව මොකක්ද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් මෙලව ජීවත් වෙන කෙනෙක් අපි හැමෝම මිය යන බව දන්නවා. හැබැයි ඉතින් මිය ගියා කියහම හැමෝම මිය යන හැමෝම ආයෙත් උපදිනවා. නූපදින්න නම් පිරිනිවන් පාන්නම වෙනවා. පිරිනිවන් පෑවොත් උපදින්නේ නැහැ. ඊට මෙහන් තියෙන කොයි කාරණාවෙදිත් ආපහු කොහේ හරි උපදිනවා. ඉතින් එතකොට මේ සීලයෙන් කරන ප්‍රධාන කාරණාවක් තමයි මිය යන සත්වයා මරණින් මත්තේ නැවත උපදින්නේ කොහෙද කියලා තීරණය කරන එක. එතකොට අපේ ඊළඟ උපත තීරණය කරන එකම සාධකය සීලය. ඒ නිසා සීලය අත්‍යවශ්‍යයි. නමුත් සීලය නිසා ඒකාන්තයෙන් නිවන් දකින්නවා කියලා භාග්‍යතුන් වහන්සේ කොහෙවත් දේශනා කරන්නේ නැහැ. හැබැයි ඉතින් සිල් නැතුව නිවන් දකින්නත් බෑ. සීලේ නිසා නිවන් දකින්නේ නැහැ කියලා කියන්නේ නැහැ පින්නතුනි. කෙනෙක් හිතනවා නම් ඒකාන්තයෙන් නිවනට සීලය උපකාරයි කියලා, සීලය නිවනට උපකාරයි. සීලය නිසා විතරක් නිවන් දකින්නේ නැහැ කියලායි කියන්නේ. පින්නතුනි නිවන් දකින්න අපි විසුද්ධි හැටියට කතා කරනකොට විසුද්ධි හතක් කතා කරනවනේ. ඒකෙන් සීල විසුද්ධිය කියන්නේ එකක්. සීල විසුද්ධියෙන් උපකාර ලැබෙන්නේ චිත්ත විසුද්ධිය සඳහා පමණයි. එහෙනම් නිවනට යන්න නම් සීල විසුද්ධියත් ඕනේ, චිත්ත විසුද්ධියත් ඕනේ. සිල් උදව් කරන්නේ මොනවටද? චිත්ත විසුද්ධිය සඳහා පමණයි. චිත්ත විසුද්ධියෙන් දිට්ටි විසුද්ධිය. ඉතින් දිට්ටි විසුද්ධියෙන් කාංකා විතරණ විසුද්ධිය. ඒ විදිහට විසුද්ධි ගණනාවක් පැහැදිලි කරනවා. කෙසේ වෙතත් එහෙමනම් සීලේ මූලික අවශ්‍යතාවය සීලයෙන් තමයි උපදින තැන තීරණය කරන්නේ. මේ සතර අපායකට අකමැති නම් සුගති ලෝකයක නිවන් දකින්නතුරු උපදින්න නම් අපි ළඟ තිබිය යුතුයි සිල්. ඒ සීලේ අවම මට්ටම මෙන්න මෙච්චරවත් තියෙන්න ඕනේ කියලා කිව්වොත් ඒ අවම මට්ටමට තමයි අපි කියන්නේ පන්සිල් කියලා. පන්සිල්වත් නැතුව නම් මීට වඩා හොඳ තැනක උපදිනවා කියලා විශ්වාසයක් තියා නොගත්තට කමක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. මරණින් මත්තේ මීට වඩා හොඳ තැනක උපදින්න නම් අවම වශයෙන් පන්සිල්වත් ඕනේ. ඉතින් එතකොට තේරෙනවද පින්නතුනි මේ නිරය ලෝක සත්වයාගේ මහ ගෙදර වගේ කියලානේ කියලා තියෙන්නේ.
එකන හැම කල්හීම ඒ නිරේවල් පිරිලා තියෙන්නේ. දැ මේ සිල් රකිනවා කියන කාරණාවට ගරු කරන්නේ සම්මාධිට්ටිකය විතරණි. වෙනත් අන්‍ය ආගමික කවුරුත් සිල් රැකිල්ලක් නැහැනි. ඉතින් සම්මා දිට්ටිකයි කියලා අපි කියන අය අතරෙත් පන්සිල්ලොලට ගරු කරන අය කීයෙන් කී දෙනා දෙන්නේ. ඉතින් එහිඳ ඉතාම සුළු පිරිසක් සුගතියට එනවා. ඉතා විශාල පිරිසක් දුගතියට යනවා. භාග්‍යතුන් වහන්සේගේ උදාහරණ කොයි තරන් ගැලපෙනවද කියලා තේරෙන්නේ එතකොට. එක උදාහරණයක දේශනා කරනවා මේ මහපොළොවෙන් වැලි ටිකක් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ නිය මඩල මතට භික්‍ෂූන් වහන්සලගෙන් අහනුව මහණෙනි, නිය මඩල මත තියෙන වැලි ප්‍රමාණයේද වැඩි මහපෘතුවයේ තියෙන වැලිද වැඩි කියලා. ස්වාමීනි, මහපෘතුවයේ තියෙන වැලි ප්‍රමාණය කොයි තරන්ද කියල හිතා ගණ්ඩවත් බෑ. භාග්‍යතුන් වහන්සගේ නිය මඩල මත තියෙන ඉතාම ස්වල්ප ප්‍රමාණයයි. භික්‍ෂූන් වහසල එහෙම දේශනා කර හම භාග්‍යතුන් වහස දේශනා කරනවා මහණෙනී, මෙලොව මිය යන සත්වයන්ගෙන් නැවත මරණින් මත්තේ සුගතියට එන්නේ මේ නිය මඩල මත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. අනික් සියලු දෙනාම සතර අපායි කොහැරියන් අය. ඉති අපිට පූර්ණ විශ්වාසයක් අපි තුළ තියෙන්ඩෝ නෑ දැන් මැරුණොත් නිය මඩල මතට ගොඩවෙන්ඩ පුළුහංකමක් මට තියෙනවාද කියලා. මුද පින්නතින මරණය කොයිලා විදි කියන්න බැහැන්නේ. මුළු ජීවිත කාලෙම තියෙන්නේ මරණයට සූදානන් වෙලා ජීවත්වෙන්ට. ඉති එහිද සීලයේ ඉතාම වටිනවා. දෙවැනි කාරණාව තමයි සමාධි සම්පන්න වීම. දෙවැනි කාරණාවන මේ පිනතින හත්වෙනි කාරණාව සමාධි සම්පන්න වීම. තමන් සමාධි සම්පන්න වෙලා අනුන්ට සමාධි සම්පන්න වීමේ ගුණය කියලා දෙන්න ඕනේ. ඒ ගුණය කියලා දීම තුළින් අනුන්ටත් සමාධි සම්පන්න වෙන්න උපකාර කරන්න ඕනේ. දස කතාවත් වේ හත්වෙනි කතාව තමයි සමාධි සම්පන්න වීම. අටවෙනි කතාව තමයි ප්‍රඥා සම්පන්න වීම. තමන් ප්‍රඥා සම්පන්න වෙලා අනුන්ටත් ප්‍රඥා සම්පන්න වෙන්න මඟ කියලා දෙන්න ඕනේ. නවවෙනි කතාව තමයි විමුක්ති සම්පන්න වීම. තමන් විමුක්ති සම්පන්න වෙලා අන්‍යයන්ටත් විමුක්තියට යන මඟ කියලා දෙන්න ඕනේ. දහවෙනි කතාව තමයි විමුක්ති ඥාන දර්ශන සම්පන්න වීම. මෙන්න මේ කාරණා විදි පින්නතුනි ප්‍රත්‍යවේක්ෂා ඥාන ලබාගෙන අන්‍යයන්ටත් ප්‍රත්‍යවේක්ෂා ඥාන ලබන විදිහ කියලා දෙන්න ඕනේ කියලා කියනවා. එතකොට ප්‍රත්‍යවේක්ෂා ඥාන ලබනවා කියලා කියන්නෙම මාර්ගඵල ලබනවා කියන එකයි. ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන්නේ මාර්ගඵල ලැබූ උතුමන් වහන්සේලාටයි. ඒ කාරණාව පැහැදිලි වෙනවා, පැහැදිලි කරනවා මනාව. මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන මාර්ගඵලලාභීන් වහන්සේට පහළ වෙන ඥාන පහක්. සෝවාන් වහන්සේට සෝවාන් මාර්ගසිත පහළ වෙලා ඊළඟ මොහොතේ සෝවාන් ඵලසිත පහළ වෙනවා. සාමාන්‍යයෙන් මාර්ගසිත පහළ වෙලා සිත් දෙක තුනක් අතරතුර ඵලසිත පහළ වෙනවා. සෝවාන් මාර්ගයයි සෝවාන් ඵලයයි කියලනේ අපි කියන්නේ. ඉස්සල්ලම ලැබෙන්නේ මාර්ගසිත. මාර්ගසිතයින් පස්සේ සිත් දෙක තුනක් පහළ වෙනකොටම ඵලසිත පහළ වෙනවා. එතර මෙන්න මේ සෝවාන් ඵලසිත පහළ වෙලා සිත් දෙක තුනක් යෑමෙන් පස්සේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ පහළ වෙනවා. සඳහන් කරනවා මොනවද මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා. දැන් පින්නතින කෙනෙක් සෝවාන් වුණොත් සෝවාන් බව හඳුනගන්නේ කොහොමද? තව කෙනෙකුගෙන් අහන්න ඕනේද මම සෝවාන් වෙලාද කියලා? දැන් සාමාන්‍ය ස්වභාවය නම් එහෙමයි. හැබැයි ඉතින් හැබෑම සෝවාන් වහන්සේට අනුන්ගෙන් අහන්න ඕනේ නෑ මම සෝවාන්ද කියලා. දැන් සමහර කෙනෙක් නම් මම මෙච්චර වෙලාවක් භාවනා කළා, මම මෙහෙම මෙහෙම ආලෝක දැක්කා, මට මේ දේවල් මෙහෙම පහළ වුණා,
මේ වාගේ ශරීරයේ සැහැල්ලුණ කියලා තමන්ගේ ආචාර්යවරයාට කියලා ස්වාමීනි මං දැන් සෝවාන්ද කියලා අහනවා. නමුත් මේ බුද්ධාගමේ යම් කෙනෙක් සෝවාන් වුණා නම් මම සෝවාන් වෙලාද කියලා කරුණු කාටවත් කියලා අහන්න දෙයක් නැහැ. සමහර තැන්වල නම් මේ කාලි ලංකාවේ සෝවාන් කියලා සහතිකයකුත් දෙනවා. හැබැයි ඉතින් එහෙම සහතික දෙන එකක් එතකොට තව කෙනෙක්නි තීරණය කරලා තියෙන්නේ මෙයා සෝවාන් කියලා. නෑ පින්නතුනි, තමන් දැනගන්න ඕනේ තමන් සෝවාන් වුණා කියලා. ඒ දැනගන්නේ තමයි අර ප්‍රතිවේක්ෂා ඥාන පහතුලින්. එහෙනම් සෝවාන් වහන්සේට පහළ වෙන පළවෙනි ප්‍රතිවේක්ෂා ඥානය තමයි මගේ කෙලෙස් වලින් මං කොච්චරක් දැන් නැති කළාද? නැති කරපු කෙලෙස් ගැන ඥානය පහළ වෙනවා, මං මෙච්චර කෙලෙස් නැති කළා කියලා. ප්‍රහීන කළ කෙලෙස් සම්බන්ධයෙන් අවබෝධයක් ලැබෙනවා කියලා තමයි ඒක සඳහන් කරන්නේ. ඊළඟට දෙවැනි එක, ප්‍රහීන කරන්න කොච්චර කෙලෙස් තියෙනවද? ප්‍රහීන කරපු කෙලෙස් පිළිබඳව දැනුමක් තියෙනවා, ප්‍රහීන කරන්න තියෙන කෙලෙස් පිළිබඳව දැනුමක් තියෙනවා. සෝවාන් මාර්ගය පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. තමන් ලබාගත්ත සෝවාන් මාර්ගය පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. තමන් ලබාගත්ත සෝවාන් ඵලය පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. ඒත් එක්කම නිවන කියන්නේ මොකක්ද කියලා මනා අවබෝධයක් ලැබෙනවා. දැන් නිවන ගැන ලොකු අවබෝධයක් අපිට නැහැනේ පින්නතුනි. නමුත් බුදු දහමේ දේශනා කළා මේ ලෝකේ තියෙන උතුම්ම සැපේ මොකද්ද? නිවන් සැපේ. නිබ්බාණං පරමං සුඛං කියලා අපි කියන්නේ. නිවනට වඩා එහා ගිය සැපයක් නැහැ. නමුත් මේ නිවන තුල මම කියලා කෙනෙක් ඉන්නවද? ඒ නිවන තුල පුද්ගලෙක් නැහැ. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් එහෙ නැහැ. නමුත් නිවන ශූන්‍යයි වෙන්න ඇද්ද? කවුරුත් නැහැ. ශූන්‍යයිද? ශූන්‍යයි නම් කවුද ඒ සැපය විඳින්නේ? එහෙමනම් නිවන ශූන්‍යයි කියලා අපිට කියන්නත් බැහැ. මේ ශූන්‍යයි කියහම ශූන්‍ය තැනක සැපයක් නැහැනේ පින්නතුනි. නමුත් එහෙනම් මේක මොකද්ද කියලා අපිට තේරෙනවද? අපිට තේරෙන්නේ නැහැ. නමුත් සෝවාන් වහන්සේ ඒ නිවන කොහොමද කොයි වගේද කියලා මනාව අවබෝධ කරනවා. ඒක තමයි උන්වහන්සේට පහළ වෙන පස්වෙනි ප්‍රතිවේක්ෂා ඥානය. විතර සෝවාන් වහන්සේට පහළ වෙන ප්‍රතිවේක්ෂා ඥාන පහක් තියෙනවා. ප්‍රහීන කළ කෙලෙස් දැනගන්නවා, ප්‍රහීන කරන්න තියෙන කෙලෙස් දැනගන්නවා, සෝවාන් මාර්ගසිත පිළිබඳව දැනගන්නවා, සෝවාන් ඵලය පිළිබඳව දන්නවා, නිවන පිළිබඳව දන්නවා. පින්නතුනි, සකදාගාමීන් වහන්සේටත් ඔය ප්‍රතිවේක්ෂා ඥාන පහම පහළ වෙනවා. සෝවාන් භවයේ ඉඳලා සකදාගාමී වෙනකොට තවත් වැඩි කෙලෙස් ප්‍රමාණයක් ප්‍රහීන කරලානේ. එතකොට ප්‍රහීන කළ කෙලෙස් දන්නවා, ප්‍රහීන කරන්න තියෙන කෙලෙස් දන්නවා, සකදාගාමී මාර්ගය ගැන දන්නවා, ඵලය ගැන දන්නවා, නිවන ගැන දන්නවා. අනාගාමීන් වහන්සේටත් ඔය ප්‍රතිවේක්ෂා ඥාන පහම පහළ වෙනවා. සකදාගාමීන් වහන්සේට වඩා අනාගාමීන් වහන්සේ විශාල වශයෙන් කෙලෙස් ප්‍රහීන කරලා ඉන්නේ. එනම් ප්‍රහීන කළ කෙලෙස් දන්නවා, ප්‍රහීන කරන්න තියෙන කෙලෙස් දන්නවා, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය පිළිබඳව දන්නවා, අනාගාමී ඵලය පිළිබඳව දන්නවා, නිවන ගැන දන්නවා. රහතන් වහන්සේටත් ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. හැබැයි පහක් පහළ වෙන්නේ නැහැ, හතරයි පහළ වෙන්නේ. මොනවද රහතන් වහන්සේට පහළ වෙන ප්‍රතිවේක්ෂා ඥාන? තමන් ප්‍රහීන කළ කෙලෙස් දන්නවා. ප්‍රහීන කරන්න තියෙන කෙලෙස් කියලා ජාතියක් රහතන් වහන්සේට තියෙනවද? සව් කෙලෙස් නසලා ඉන්නේ. එහෙනම් ප්‍රහීන කළ කෙලෙස් දන්නවා, ප්‍රහීන කරන්න කෙලෙස් නැහැ, අරහත් මාර්ගය පිළිබඳව දන්නවා, අරහත් ඵලය පිළිබඳව දන්නවා, නිවන පිළිබඳව දන්නවා. එහෙනම් රහතන් වහන්සේට පහළ වෙන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන හතරයි. එතකොට පින්නතුනි, මෙන්න මේ කාරණා, මේ කාරණා ටික තමයි විමුක්ති ඥාන දර්ශනය කියලා සඳහන් කරන්නේ.
ඒක ඊට වඩා තව ගැඹුරින් දීර්ඝව විස්තර කරන්න තව සූත්‍රවල කරුණු පැහැදිලි කරනවා. මේ අපි කතා කරපු කාරණා 10 දසකතා වත්තුන් කියලා හඳුන්වනවා. මේ සූත්‍රයේ මුලින්ම අපි කතා කළා අපේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ජාත භූමියෙන් පැමිණිච්ච 500ක් භික්ෂූන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ භික්ෂූන් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේ අහන්නේ මෙන්න මේ දස කතා වත්තුවෙන් යුක්ත භික්ෂූන් ජාත භූමියේ ඉන්නවද කියලා. දැන් අපි මේ 7 දේශනාවේ නම් කතාවත්තු 10ම කතා කළේ නෑ, අපි 6 කතාවත්තුවේ ඉඳලා කතා කළේ. ඉතින් මං කීවා දස කතා වත්තු කියලා කාරණා 10ක් තියෙනවා කියලා. මේ කාරණා 10ම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආපු 500ක් හාමුදුරුවරුන්ගෙන් අහන්නේ මේ කාරණා 10න් යුක්ත භික්ෂූන් ජාත භූමියේ වැඩ ඉන්නවද මහණෙනි කියලා. ජාත භූමිය කියන්නේ කොහාටද? කිඹුල්වත් නුවරට. මහබෝසතාණන් වහන්සේ උපන් ප්‍රදේශයේ තමයි ජාත භූමිය කියලා මේ කියන්නේ. එතකොට මෙන්න මේ භික්ෂූන් වහන්සේලා මොන භික්ෂුවද දසකතා වත්තු ලාභීව කටයුතු කරන්න කියලා ඇහුවහම විශේෂයෙන් සඳහන් කරනවා මෙහෙම. ඕ වාදකෝ පඤ්ඤාපකෝ සන්දස්සකෝ සමාදපකෝ සමුත්තේජකෝ සම්පහන්සකෝ සබ්‍රහ්මචාරී. ඒ දස කතා වත්තු ලාභී භික්ෂුව මෙන්න මේ ගුණාංගවලින් යුක්ත වෙන්න ඕනේ. ඕ වාදකෝ, අනුන්ට අවවාද කරන්න ඕනේ. එතකොට අනුන්ට අවවාද කරන භික්ෂුව කවුද? විඤ්ඤාපකෝ, අනුන්ට මේ දසකතා වත්තුව දක්වන භික්ෂුව කවුද? සන්දස්සකෝ, මේ දසකතා වත්තුව පිළිබඳව කරුණු පෙන්වන භික්ෂුව කවුද? සමාදපකෝ, මේ දසකතා වත්තුන් අනුන් ලවා සමාදන් කරවන භික්ෂුව කවුද? භාග්‍යතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලගෙන් අහන ප්‍රශ්න. සමුත්තේජකෝ, අන්‍යයන් මේ දසකතා වත්තුවේ උනන්දු කරවමින් සමාදන් කරවමින් සම්පහන්සකෝ වඩ වඩාත් තියුණු කරවමින් කටයුතු කරන යම් භික්ෂුවක් ඉන්නවද? එහෙම භික්ෂුව කවුද? භාග්‍යතුන් වහන්සේ අහන්නේ සබ්‍රහ්මචාරීන් වහන්සේලගෙන්. එහෙම ඇහුවහම ඒ 500ක් භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට උත්තරයක් දෙනවා, ඉන්නවා ස්වාමීනි. එහෙම භික්ෂුවක් ඉන්නවා, ඒ වෙන කවුරුවත් නෙමේ, පුන්න මන්තානි පුත්ත තෙරුන් වහන්සේ කියලා. අන්න එහෙම භික්ෂූන් වහන්සේලා පිළිතුරු දෙනකොට සැරියුත් මහරහතන් වහන්සේ මේ ළඟ ඉන්නවා. දසකතා වත්තුලා වත්තුවෙන් යුක්ත භික්ෂුවක් ජාත භූමියේ ඉන්නවද කියලා අහනකොට අර හාමුදුරුවරු කියනවා එහෙමයි ස්වාමීනි ඉන්නවා. ඒ ප්‍රකාශය උන්වහන්සේලා කරනකොට සැරියුත් මහරහතන් වහන්සේ ළඟ ඉන්නවා. එතකොට සඳහන් කරනවා සැරියුත් මහරහතන් වහන්සේ කල්පනා කරනවා මේ නුවණ තියෙන සබ්‍රහ්මචාරීන් වහන්සේලා යම් භික්ෂුවකගේ ගුණ කියනවාද? පින්නතනේ හරි වටින තැන. නුවණ තියෙන අය යම් භික්ෂුවකගේ ගුණ කියනවාද? එතකොට එහෙනම් ඒ භික්ෂුව ඉතාම උසස් ගුණ තියෙන කෙනෙක්. මොකද ගුණවතුන්ගේ වර්ණනාවට පාත්‍ර වෙලා ඉන්නේ. ඒ ගුණ කතාව භාග්‍යතුන් වහන්සේ අනුමෝදන් වෙනවද? ඒක මන්තානි පුත්ත මහතෙරුන්ට මහලාභයක්, මහත් ලැබීමක්. නුවණ තියෙන සංඝයා යම් භික්ෂුවකගේ ගුණ කියනවා බුදුරජාණන් වහන්සේ ළඟ, ඒ ගුණය භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. වෙනදෙනි මේක ටිකක් සංකීර්ණ කාරණාවක් අපිට තේරෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ ගුණ නැති කෙනෙක් වගේ කරන්නේ නැහැ. එතකොට භික්ෂූන් වහන්සේලා යම් නුවණ තියෙන භික්ෂුවක් දසකතා වත්තු ලාභී භික්ෂුවකගේ ගුණ කියනවද?
භාග්‍යතුන් වහන්සේ ඒ ගුණ අනුමෝදන් වෙනවා කියලා කියන්නේ ඒ කියන ගුණ කතාව භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේ පිළිගන්න ගුණ තියෙන යම් ශ්‍රේෂ්ඨ භික්ෂුවක් ඉන්නවා නම් ඒක ඒ භික්ෂුවට මහලාභයක්. භාග්‍යතුන් වහන්සේ පවා උන්වහන්සේ ගැන ඉවසනවා කියන්නේ ඒක භාග්‍යතුන් ඒ භික්ෂුවට මහලාභයක්. පින්නතුනි ඒ ගුණ කතාව මහා ලැබීමක් කියලා කියන්නේ මේ ලෝකයේ සමහර අය ගුණ කියනවා කියලා කියන්නේ අගුණයක්මයි කියලා කියනවා. තේරුණාද ඒ කතාව? සමහර අය ගුණයක් කියනවා කියලා කියන්නේම අගුණයක්ලු. හිතල බලන්නකෝ කොයිතරම් සංකීර්ණ කතාවක්ද කියලා. උදාහරණයක් පෙන්වනවා මෙහෙම. යම් පිරිසක් යම් භික්ෂුවකගේ ගුණයක් කියනවා. කොහොමද ඒ ගුණය කියන්නේ? අනේ අපේ හාමුදුරුවෝ හරීම හොඳයි. පන්සලට යන එන අපිට නොයෙක් දේවල් දෙනවා. පොඩි ළමයෙක් ගියොත් ඒ ළමයින්ට මොනව හරි දෙනවා. වැඩිහිටියෙක් ගියොත් වැඩිහිටියට මොනව හරි දෙනවා. ඉතින් ඒ හින්දා අපේ හාමුදුරුවෝ හරීම හොඳයි කියලා කියනවලු. සඳහන් කරනවා ඒ කීවේ උන්වහන්සේගේ අගුණයක් මිසක් ගුණයක් නෙමෙයි කියලා. අපිට තේන්නේ දැන් අපේ හාමුදුරුවෝ හරි හොඳයි කියලා මිනිස්සු වර්ණනාවක් කළා කියලානේ. එතකොට මොනවද වර්ණනා කරන්න තිබුණේ? පන්සලට යන අයට හාමුදුරුවෝ මොනවා හරි දෙනවා. සඳහන් කරනවා ඒ කීවෙම අගුණයක් කියලා. ඒකෙන් මොකද්ද තේරෙන්නේ? පන්සලට යන අයට හාමුදුරුවන්ට දෙන්න මුකුත් නැහැ. පන්සලෙන් දෙන්න තියෙනවා නම් මොනවද තියෙන්නේ? දෙන්න තියෙනව නම් සංඝ සතු දේ තමයි තියෙන්නේ. සංඝ සතු දේ තව කෙනෙකුට දෙනවා කියලා කියන්නේ හාමුදුරුවන්ටත් නිරය උරුමයි, බාරගත්ත කෙනාටත් ඒ පස්සෙම තමයි යන්න වෙන්නේ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා 21 අනේසණය කියලා කාරණා 21ක්. මේවා කරන්න එපා කියලා. තිරිසං අපායේ උපදිනවා කියලා. ඒ වගේ කරුණු ගැඹුරට යනකොට සාසනෙ පෙන්නලා තියෙනවා. තමන්ට පෞද්ගලිකවම ලැබිච්ච දෙයක් තියෙනවා නම් දෙන්න පුළුවන්. එහෙම දෙයක් නෙමෙයි කීවේ. නමුත් ඉතින් පන්සලේ වැඩිපුරම තියෙන්නේ නුවණ තියෙන දායකයෝ පූජා කරලා තියෙන සංඝිකව. ඉතින් ඒ නිසා සඳහන් කරන්නේ භික්ෂුවකට ලැබෙන පරිස්කාරයක් නමුත් සැක කරන්න කියනවා මේක මට සංගිකව පූජා කරන්න ඇති. ඉතින් එතකොට තමන් වෙන කෙනෙකුට පරිහරණය කරන්න දෙන එක සංගික නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද මේ පන්සලේ සංඝ සතු දේ කියන කාරණාව පින්නතිනි මේ කාලේ අපි දන්නවා අඩුයි, වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. සමහර වෙලාවට වර්තමානයේ සිල් ගන්න යන කෙනෙක් පැදුරක්වත් අරන් යන්නේ නැහැ. දැන් ඉස්සර නම් අම්මලා සිල් ගන්න යනකොට අපිට මතකයි පොත් පෙට්ටියයි පැදුරයි ඔළුව උඩ තියාගෙන යන්නේ. දැන් කම්මැලි වෙලා පන්සලෙන් පැදුරක් ගන්නවා. හැබැයි ඒවා සංඝ සතුයි. ඊට පස්සේ ඉඳගෙන ඉන්න එක නම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඔගේ ඉඳගෙන ඉන්නා විතරක් නෙමෙයිනේ. ඊට පස්සේ ඔක පාගනවා. සමහරවිට දානි ගන්න යනවා. දානි ටික අරගෙන ඇවිල්ලා පාදේ වැලි පිටින් පාගනවා. ඉතින් එහෙම එහෙම පැදුර දවසේ කීප වතාවක් අපිරිසිදු කරනවා. ඉතින් ඒ කාරණාව කොච්චර භයානකද කියලා දැනගන්න අර රුචිරෝම කරරෝම කියන යක්ෂයෝ පිළිබඳව කරුණු ටිකක් අධ්‍යයනය කරාම තේරෙනවා මේ කරන වැඩේ කොච්චර භයානකද කියලා. දහදිය පිටින් ගිහිල්ලා ධර්මශාලාවේ වාඩි වෙලා දහදිය ගෑවිලා තැන් දැකලා ඇති අපේ පින්නතුන් මේ විනය ගරුක සංඝයා වැඩඉන්න තැන්වල සෑම පුටුවක්ම වෙනම වස්ත්‍රයකින් වහලා තියෙන්නේ. මොකද ඒ උපකරණය සංඝ සතුයි. එතකොට භික්ෂුව වාඩි වෙච්චහම උන්වහන්සේට දහදිය දාලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ දහදිය අර පුටුවේ ගෑවෙනවා. ඒක සමස්ත සංඝයා සතු භාණ්ඩයක්. ඒකෙන් තමන්ට රැස් වෙන අකුසලයේ නැති කරගන්න තමයි වෙනම වස්ත්‍රයකින්
වහලා නැත්තම් පුටුවට කවරයක් දාලා තම වාඩි වෙන්නේ. සංඝසතු කුටියකට ඇතුල් වෙනකොට විනී සඳහන් කරන්නේ දෙපය සෝදගෙන ඇතුල් වෙන්න ඕනේ. දැන් භික්ෂූන් වහන්සේලා ධර්මානුශාසනාවකට වැඩම වුණකොට භික්ෂූන් වහන්සේගේ පාදෝවණේ කරනවා. ඇයි ධර්මශාලාවට කුණු යයි කියලා. ධර්මාසනය ළඟට කුණු යයි කියලා තමයි පාද පිරිසිදු කරන්නේ. හැබැයි මේ කාලේ පාද පිරිසිදු කරන්නේ හාමුදුරුවන්ගේ විතරයි. දායකයෝ ඇතුල් වෙන්නේ පාද පිරිසිදු නොකරමයි. ඉතින් ඒගොල්ලෝ දැනගන්න ඕනේ පාද පිරිසිදු කරලා තමයි අපිත් යන්න ඕනේ. පාවාඩයක් එළන්නේ. ඒකත් දැනගන්න වටිනවා පින්නතුනි. පාවාඩය එළන්නේ පාද පිරිසිදු කරපු තැන ඉඳලා ආයෙත් බිම වැලි මතින් ගියොත් ආයෙත් කුණු යනවනේ. ඒ හින්දා තමයි පාදෝවණය කරලා පාවාඩි උඩින් වැඩමන්නේ. තව ඉතින් වර්තමානයේ ඕන තරම් දේශනාවලට ගියහම පාවාඩවල මලුත් ඉහලා පාවාඩි උඩින් වැඩමවල අන්තිමට තමයි කකුල සෝදන්නේ. සාමාන්‍යයෙන් නිවැරදි ක්‍රමය පාවාඩි පටන් ගන්න තැනින් තමයි පය සෝදන්න ඕනේ. නැත්නම් කුණු පිටින්ම තමයි අර මලුත් පාගගෙන යනවා, සුවඳත් ඉහිනවා, ඔක්කොම කරන්නේ කුණු පිටින්මයි. පය පිරිසිදු කරන තැන ඉඳලා තමයි පාවාඩි තියෙන්න ඕනේ. ඒ අපි දැනගත යුතු මේ ශාසනයේ තාම සාමාන්‍ය කරුණු. ඉතින් එතකොට ಗುಣ කියනවා කියලා මොකක්ද අර කියලා තියෙන්නේ? අගුණයක්මයි කියලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා සමහර කෙනෙක් අගුණ කියනවා කියලා ගුණයක්මයි කියලා තියෙන්නේ. දොස් කියනවා කියලා ගුණයක්මයි කියලා තියෙන්නේ. ගුණ කියනවා කියලා දෝෂයක්මයි කියලා තියෙන්නේ. ඒ හින්දා සඳහන් කරනවා අහවල් භික්ෂුව පන්සලට යන කෙනෙකුට කිසිම දෙයක් දෙන්නේ නැහැ. දැන් මෙහෙම කියමු. අපි සමහර භික්ෂුවකට බයිනවා. ඒ හාමුදුරුවෝ ගියාට අපිත් එක්ක කතා කරන්නෙත් නැහැ. ඒ හාමුදුරුවෝ අපි ගියාට එළියට එන්නෙත් නැහැ. ඒ හාමුදුරුව අපි එක හිනා වෙන්නෙත් නෑ. පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. බනිනවා කෙනෙක් එහෙම කියලා. ඇත්තටම ඒ හාමුදුරුවන්ට අපිත් එක ගැටෙන්න උවමනාවක් නැහැ. කෙලෙස් වශයෙන් හිනා වෙන්න උවමනාවකුත් නැහැ. ඒ හාමුදුරුවන්ට මේ කවදාවත් දැකලා නැති මගෙත් එක කරන්න කතාවකුත් නැහැ. මාත් එක අල්ලාප සල්ලාපයකේ දෙන්න ඕනකමකුත් නැහැ. අපි ගියත් උන්වහන්සේ හම්බෙන්නත් නෙමෙයි. ඉතින් උන්වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා මැද්දට පැනලා කතා බහ කරලා ගුණ දොස් අහලා තව අමුතු කෙලෙස් ටිකක් එකතු කරගන්නවට වඩා උන්වහන්සේගේ පාඩුවේ පැත්තකටලා ඉන්නවා. ඒක ලොකු උසස් ගුණයක්. නමුත් අපි ඒකට චෝදනා කරනවා. එතකොට අපි දොස් කියනවා කියලා කියන්නේ උන්වහන්සේගේ ගුණයක්. හොඳ කියනවා කියලා තියෙන දෝෂයක්. ඒකයි මෙතන සඳහන් කරන්නේ සමහර කෙනෙක් දොස් කියනවා කියලා කියන්නේත් ගුණයක්මයි, අගුණ කියනවා කියලා කියන්නේ ගුණයක්මයි කියලා. ඉතින් අන්න ඒ විදිහට සඳහන් කරනවා භික්ෂුව කොයි වගේ විය යුතුද, කොහොම කටයුතු කළ යුතුද කියන කරුණු රාශියක් පැහැදිලි කරමින් මන්තානි පුත්ත භික්ෂූන් වහන්සේ කොයි තරම් ගුණවත් ශ්‍රේෂ්ඨ උත්තම රතනයක්ද භාග්‍යතුන් වහන්සේගෙන් පවා උන්වහන්සේගේ ගුණ වර්ණනා කරනවා. භාග්‍යතුන් වහන්සේ පවා උන්වහන්සේගේ ගුණය ඉවසනවා. සඳහන් කරනවා පින්නතුනි සුලද්ද ලාභය හෙවත් මහා ලාභය කියන කාරණාව. ඒ මහා ලාභය කියන එකේ අංග පහක් තිබිය යුතුයි කියලා. සුලද්ද ලාභං ලබති. සුලද්ද ලාභය. ලාභය සුලද්ද ලාභය. විශේෂණ කරලා සූ කොටසක් එකතු කරලා ලාභ සුලද්ද ලාභ. මෙන්න මේ සුලද්ද ලාභ කියන එක අංග පහකින් යුක්තයි කියලා කියනවා. දැන් එතකොට මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේගේ සුලද්ද ලාභයක් තියෙන්නේ. මොනවද ඒ අංග පහ කියලා සඳහන් කරනවා? විඤ්ඤූහි වන්න බාසනං. සුලද්ද ලාභයේ පළවෙනි අංගයේ තමයි
ප්‍රඥාවන්තයෝ විසින් වර්ණනා කරනු ලබනවා. අඥානියෝ කරන වර්ණාවට වඩා ඥානවන්තයෝ කරන වර්ණාව හරි උසස්. දෙවැනි එක තමයි සත්ත සම්මුඛායකෝ භාග්‍යතුන් වහන්සේ ළඟ ඒ ගුණ වැනීම තවත් විශේෂයි. බුදුරජාණන් වහන්සේ ළඟ ගුණ තව කෙනෙකුගේ ගුණය කියන එක තවත් විශේෂ කාරණාවක්. සබ්‍රහ්මචාරීන් හෙවත් සිල්වතුන් ගුණ වර්ණනා කරනවා, භාග්‍යතුන් වහන්සේ ළඟ ගුණ වර්ණනා කරනවා. අනුමස්ස ඒකු දසකතා වත්තුවට අනුව ගුණකීම විශේෂයි කියලා සඳහන් කරනවා. පස්වෙනි කාරණාව ශාස්තෘන් වහන්සේත් අනුමාන කරන විදිහට ගුණ කියනවා. එත ශාස්තෘන් වහන්සේත් අනුමත කරන විදිහටම ගුණ කියනවා. මෙන්න මේ අංග පහෙන් යුක්තයි සුලද්ද ලාභේ කියන එක. මේ කාරණා පහ යටතේ යම් කෙනෙක් ගුණවර්ණනාවක් කරනවා නම් එය මනාම ලාභයක් කියලා සැරියුත් මහරහතන් වහන්සේට හිතෙනවා. දැන් මෙච්චර වෙලා මේ කිව්වේ සැරියුත් මහරහතන් වහන්සේට හිතෙන අරමුණු ටික. මේ කරුණු පහ යටතේ යමෙක් ගුණවත් නම් ඔහුට මහා ලාභයක් තියෙනවා. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේත් මේ කාලේ කැමති තාක්කල් රජගහ නුවර වාසය කරලා සැවැත් නුවරට වඩිනවා. ඒ කියන්නේ පින්නතුනි මේ දේශනාව සිද්ධ කෙරෙන මූලික කාරණාව තියෙන රජගහ නුවර. දැන් අර ජාත භූමියෙන් වැඩම කරපු හාමුදුරුවරුන්ගෙන් දසකතාවත්තුලාභී භික්ෂූන් වහන්සේලා ජාත භූමියේ ඉන්නවද කියන කරුණු ඇහුවා. ඒ භික්ෂූන් වහන්සේලා පුන්න හාමුදුරන්ගේ ගුණ කීවා. භාග්‍යතුන් වහන්සේ ඒ ගුණ අනුමත කළා. ඒ ගුණ අහගෙන ඉඳලා සැරියුත් මහරහතන් වහන්සේ සතුටු වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කැමති තාක්කල් රජගහ නුවර වැඩ ඉඳලා සැවැත් නුවරට වඩිනවා. භාග්‍යතුන් වහන්සේ කැමති තාක්කල් රජගහ නුවර වාසය කරලා නැවත සැවැත් නුවරට වැඩම කරනවා කියලා කියහම කැමති තාක්කල් වැඩ ඉන්නවා කියලා කියන්නේ ඇයි? බලන්නකෝ මේ හැම වචනයක් ගානෙම මොනවා හරි විශේෂ තේරුමක් තියෙනවා. දැන් අපි කැමති තාක්කල් යම් තැනක ඉඳලා වෙන තැනකට යනවා කියනවට වඩා භාග්‍යතුන් වහන්සේ කැමති තාක්කල් වැඩ ඉඳලා යනවා කියන එක වෙනස්. භාග්‍යතුන් වහන්සේ රජගහ නුවරට වෙලා කැමති තාක් වැඩ ඉන්නව නම් නිකරුණේ නම් වැඩ ඉන්නේ නැහැ පින්නතුනි. මොකද භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙච්චර කාලයක් මේ සැවැත් නුවර නැත්නම් මේ රජගහ නුවර මම වැඩ ඉන්නකොට මෙච්චර පිරිසක් තිසරණයට එනවා. මෙච්චර පිරිසක් පන්සිල් රකින්න ප්‍රතිඥා දෙනවා. මෙච්චර පිරිසක් සෝවාන් වෙනවා. මෙච්චර පිරිසක් සකදාගාමි වෙනවා. මෙච්චර පිරිසක් අනාගාමි වෙනවා. මෙච්චර පිරිසක් රහත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒක දන්නවා. ඒ පිරිස සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා ඒ තම තමන්ගේ උසස් තැන්වලට පත් වෙනතුරු භාග්‍යතුන් වහන්සේ හි ඉන්නවා. ඒතර කැමැති තාක්කල් කියලා කියන්නේ ඔවුන් ඒ තැනට පත් වෙන තාක්කල් භාග්‍යතුන් වහන්සේ හි ඉන්නවා. එතකොට ඒ රජගහ නුවර රහත් වෙන්න සෝවාන් වෙන්න සිල් රකින්න කැමති අය එච්චර නෙමෙයි ඉන්නේ. තව ඉන්නවා. නමුත් ඒ අයගේ නුවණ තාම මුහුකුරා ගිහිල්ලා නැහැ. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. හැබැයි ඒ අයගේ නුවණ මුහුකුරා යනකොට භාග්‍යතුන් වහන්සේ ආයෙත් රජගහ නුවරට ආයවතාවක් වඩිනවා. ඒ හින්දා නුවණ මුහුකුරා ගියපු අයට උපකාර පිණිස භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. කොයි වගේද පින්නතුනි? හරියට මුලින්ම ජලය යට හැදිලා ක්‍රමානුකූලව ජලයෙන් උඩට ආව නෙළුම් මලක් වතුරෙන් මතුවෙලා මෝරනවනේ. මෝරලා දැන් මේ මල හොඳටම මෝරලා හෙට උදේ ඉර පායනකොටම මොකද වෙන්නේ? පිපෙන්න තරම් මෝරපු කැකුළු ඔක්කොම හිරු එළියේ වැටෙනවත් එක්කම විකසිත වෙනවා. ඒ කියන්නේ දැන් පිපෙන්න තරම් මෝරපු කැකුළුනේ. ඒ වගේ මගඵල ලබන්න තරම් නුවණ දියුණු අය භාග්‍යතුන් වහන්සේගේ එකම දර්ශනයෙන්වත් මගඵල ලැබෙනවා. ඔවුන්ට පිහිට වෙන ඔවුන් ඉන්න තාක්කල් වැඩ ඉඳලා
භාගිතුන් වහසේ වඩිනවා. ඒකට තමයි කියන්නේ කැමති තාක්කල් වැඩඉඳලා එතනින් ඉවත් වුණා කියලා. ඉවත් වෙලා වෙන ප්‍රදේශයක මෝරපු අයට උපකාර කරලා භාගිතුන් වහසේ ආයේ මෙහෙ වඩී අනික් අයත්නේ. දෙනම් කැමති තාක්කල් වැඩඉන්නවා කියන්නේ ඒකට. ඊළඟට පින්නතන මෙතන ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වඩිනකොට චාරිකා දෙකක් සඳහා වඩිනවා. මොනවද මේ චාරිකා දෙක? එකක් තුරිත චාරිකා, අනික අතුරිත චාරිකා. භාග්‍යතුන් වහන්සේගේ චාරිකා දෙකක් තියෙනවා, තුරිත චාරිකා සහ අතුරිත චාරිකා කියලා. එතන මොනවද මේ තුරිත චාරිකා කියලා කියන්නේ, මොනවටද අතුරිත චාරිකා කියලා කියන්නේ? පිනතින තුරිත චාරිකා කියලා කියන්නේ හික්ම විය යුතු පුජ්‍යලයෝ ඉන්නවා නම් ඔවුන් සොයාගෙන වඩිනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා හික්මවන්න ඕන අය ඉන්නවා නම්, නැත්තම් හික්මෙන පිරිසක් සොයාගෙන පෙරමගට වඩිනවා නම්, උදාහරණයක් කිව්වොත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලි මානවක හොයාගෙන භාග්‍යතුන් වහන්සේ පෙරගමන් වඩිනවා. පුක්කුසාති රජ්ජුරුව හොයාගෙන භාග්‍යතුන් වහන්සේ පෙරගමන් වඩිනවා. මහා කප්පින රජ්ජුරුව හොයාගෙන භාග්‍යතුන් වහන්සේ පෙරගමන් වඩිනවා. අඟුලිමාලයන් දමනය කරන්න භාග්‍යතුන් වහන්සේ පෙරමගට වඩිනවා. ආලෝකයක්ෂයා දමනය කරන්න ආලෝකයක්ෂයා හොයාගෙන භාග්‍යතුන් වහන්සේ වඩිනවා. මේවාගේ යම් කෙනෙක් හොයාගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඔවුන්ට පිහිට වෙනවා නම් අන්න ඒ වෙනුවෙන් වඩින චාරිකාවට කියන්නේ තුරිත චාරිකාව කියලා. ඒ වගේම තමයි පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මහා මණ්ඩලයේ වඩිනවා, මධ්‍ය මණ්ඩලයේ වඩිනවා, අන්තිම මණ්ඩලයේ වඩිනවා කියලා කාරණා තුනක් වෙනම තියෙනවා. මහා මණ්ඩලයේ වඩිනවා. මහා මණ්ඩලයේ වඩිනවා කියලා කියහම පින්නතුනි මහා මණ්ඩලයේ වඩිනකොට යොදුන් 900ක් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. මාස 9ක් තුල යොදුන් 900ක් වඩිනවා. වස් කාලේ ඉවර වෙනවත් එක්කම භාග්‍යතුන් වහන්සේ මහා පවාරණයෙන් පවාරණය කරලා ගමන් ආරම්භ කරනවා. ඒක තමයි මහා මණ්ඩලයේ වඩින එක. යොදුන් 900ක් වඩින්න තියෙනවා. පින්නතුනි පයින්නේ යදුනක් හැතැක්ම දහයයි කියලා කීවොත්, දළ වශයෙන් මම මේ කියන යදුනක් හැතැක්ම දහයයි කියලා කීවොත් දහය 900ෙන් ගුණ කරලා බලන්න හැතැක්ම කීයක්ද කියලා. මාස 9ක් තුල භාග්‍යතුන් වහන්සේ මේ තරම් පයින්ම වැඩියේ භාග්‍යතුන් වහන්සේ එක තැන ඉන්න බැරි හින්දද? පින්නතුනි ලෝකයට තියෙන අනුකම්පාව හින්දා. සසරෙන් මිදෙන්න පින් ඇති අය සසරෙන් මිදවීම උදෙසා මහා කල්ප අසංඛ්‍ය ගණනක් මා විසින් පාරමී පුරන ලද්දී මේ සත්‍යය සංසාරයෙන් එතර කරවන්නයි. දැන් තේරෙනවද මහා කරුණාවේ තරම? එච්චර අපිට අනුකම්පා කරලා තියෙනකොට භාග්‍යතුන් වහන්සේ ඇයි අපි තාමත් භාග්‍යතුන් වහන්සේගේ වචනයට කීකරු නැත්තේ? ඇයි අපි තාමත් භාග්‍යතුන් වහන්සේගේ වචනවලට ගරු කරන්නේ නැත්තේ? මේ තරම්ම කැප වුණේ මේ සසර මෙච්චරම භයානක හින්දා. ඉතින් එච්චර කැපකිරීම කරලා මේ තරම් දුක් විඳලා ධර්මය හොයාගෙන අපිට දේශනා කරලා මහණෙනි මේ සසර මේ තරම්ම කටුකයි භයානකයි දුක්ඛයි දුෂ්කරයි කියලා කියලා තියෙනකොට අපි නිකම් පින්නතිනි බීරි අලි වගේ. අපිට ඒ වගේන් වැඩක් නෑ වගේ. ඉතින් මරණයට ආසන්නම කාලේ තමයි මේ සියල්ලම දකින්නේ. හැබැයි ඉතින් එතකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. ඒ නිසා ගති නිමිති පහළ වෙනකොට ඉතින් නිරය පේන පිරිසම වැඩි වෙයි කියලා හිතෙනවා. ඉතින් නිරයෙන් මිදෙන්න කටයුතු කරලා නැහැන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සරණ ලබන්න කටයුතු කරලා නැහැන්නේ. නිකන් හිතන්නකෝ ප්‍රාණඝාතයෙන් වළකින්න කිව්වා.
පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලෙම මදුරුවාගේ ඉඳලා කරන්න පුළුවන් තරම් ප්‍රාණඝාත කරනවා. පස්සේ කාලේ ලෙඩ වෙලා දැඩි සත්කාරෙ දැන් ඉන්නේ. ඥාතියෝ ටික මොනවද කරන්නේ? දරුවෝ ටික මොනවද කරන්නේ? බේත් හේත් අතින් කරන්න තියෙන හැම දෙයකමත් කර කර පන්සලට ගිහිල්ලා බෝධි පූජා තියලා පහන් පූජා තියලා නෙවික් දේවල් කරලා අපි ඥාතියට ආශිර්වාදත් කරනවා. ඔය හැම පූජාවෙන්ම පස්සේ භාග්‍යතුන් වහන්සේටින් කියන්න වෙන්නේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෙඩ ඇඳේ ඉන්න අහවලාට මේ රැස් කරගත්ත සියලු පින් අනුමෝදන් වෙලා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබිලා ඉක්මනින් සුවය ලැබෙන්න කියලා. දැන් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබලා මගේ ඥාතියා සුවපත් වේවා කියලා කියහම අපේ ඥාතියා බුදුරජාණන් වහන්සේ කියපු දේ අහලම නෑ ජීවිත කාලෙම. ප්‍රාණඝාතත් කෙරුවා, හොරකනුත් කෙරුවා, වැරදිකාම සේවනයත් කළා, බොරුත් කීවා, රාරක්කුත් බීවා, තවත් කරන්න තියෙන නොයේක් අකුසල සම්පන්න කටයුතු ඔක්කොම කර කර තමයි හිටියේ. භාග්‍යතුන් වහන්සේ එපා කියපුවා එකක්වත් නවත්තලා නෑ. එතකොට අපේ ඥාතියා භාග්‍යතුන් වහන්සේට කීකරු වෙච්ච කෙනෙක්ද? අකීකරු කෙනෙක්. අකීකරු අයත් අකීකරු දරුවන්ට දෙමව්පියෝ ගොඩක් ආදරෙත් නෑ. අකීකරු ශිෂ්‍යයාට ගුරුවරයා ආදරෙත් නෑ. ඉතින් අකීකරු ශ්‍රාවකයාට භාග්‍යතුන් වහන්සේගේ සරණ හම්බෙන්නේ නෑ. ඉතින් මෙච්චර දුක් විඳලා කියලා දීලත් ඒකට ගරු කරන්නේ නැති අයට භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙන එකක් නැහැ. පින්නතින් දැන් මුළු ජීවිත කාලයක් භාග්‍යතුන් වහන්සේට විරුද්ධව වැඩ කරලා දැන් ලෙඩ වෙලා ලෙඩ ඇඳේ ඉන්නකොට අනේ එයා බලාගන්න කියලා අපි කියහම අපි කියන දේ අහන්නත් භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නවද? භාග්‍යතුන් වහන්සේ කියපු දේවල් අපි අහන්නේ නැහැ. අපි කියන ඒවා අහන්න භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නේ නැහැ කොහොමත් පින්නතින්. ඉතින් එතකොට බලන්නකෝ ඒ தത്വයට ආවට පස්සේ අපි කරන ආශිර්වාදයක්වත් ලැබෙන එකක් නැහැ. ඒක නිසා අසරණ වෙන්නේ නැති වෙන්න හැම මොහොතකම ජීවිතේ හදන්න ඕනේ. මොකද මේ කාලේ ඉපදිච්ච අපිට අසරණ වෙන්න හේතුවක් නැහැ පින්නතුනි. ඒ කියන්නේ මේ කාලේ ඉපදිච්ච අය අසරණ නැහැ කියලා මම කියන්නේ. අසරණ වෙන්නේ නැහැ පින්නතුනි, තුන් සරණක්ම තියෙනවනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තිසරණ සහිත කෙනෙක් වෙන්න කියලා. අසරණ කෙනෙක් වෙන්න එපා කියලා තමයි බුද්ධාන්තරයක තිසරණයක් තියෙන්නේ. ඒ තිසරණේ මත පිහිටියහම කොහොමත් අසරණ නැහැ පින්නතුනි. යමෙක්ට තිසරණ විතරක් තියෙනවා නම් මැරිච්ච ගමන් කොහෙද උපදිනවා කියන්නේ? දෙව්ලොව උපදිනවා කියලා සඳහන් කළේ, දෙව් පිරිස පුරවනවා කියලා කිව්වේ. ඒ කියන්නේ තින් තිසරණ තියෙන කෙනා කොහොමත් පන්සිල් වලට එනවා. මහා සමය සූත්‍රයේ තමයි සඳහන් කරලා තියෙන්නේ යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමිය, යන්නේ නෑ අපායට. පහාය මානුසන්දේහං මනුස්සකයින් ප්‍රාණවායුව ඉක්මවනවාත් එක්කම දේවකායන් පරිපූරෙස්සන්ති යොහු පුරවන්නේ දෙව් පිරිසයි. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ සරණ ලබන කෙනෙක් කියලා කියන්නේ තිසරණ වගේම පන්සිල් තියෙන කෙනෙක්. සරණ ලැබෙන්නේ ඒකනේ. ඉතින් එවන් කෙනෙක් බවට පත්වෙන්න තමන්ගේ ජීවිතය පෝෂණය කරන්න. මේ ලෝකෙට අපි ආවේ අම්මගේ කුසින් එනකොට අපි හැමෝම කලේ කෑ ගහලා අඬපු එක. ඒ අඬාගෙන ඉපදිච්ච දවසේ ඉඳලා කවද හරි මිය දෙනකන් අවුරුදු 50ක්ද 60ක්ද 70ක්ද අපි ජීවත් වෙච්ච කාලය, ඒ කාලයට හොඳ සාධාරණයක් අපි කරගත්තා නම් ඒ කාලය තුල අඬාඬා ඉපදිච්ච අය හිනා වෙවි මැරෙනවා. මොකද බය නැහැ මැරෙන්න, දන්නවා මැරිච්ච ගමන් හොඳ තැනක උපදිනවා කියලා. එහෙනම් හිනා වෙලා මැරෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න කටයුතු කරගත්තොත් තමන්ට තමන් සාධාරණයක් කරපු කෙනෙක්. එහෙනම් පින්නතුනි අපිට ධර්මානුශාසනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා රතවිනීත සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරනු ලබන 7 වෙනි ධර්මානුශාසනාව මේ විදිහට නිමා කරමු. අපි මෙහි ඉතුරු කාරණා ටික 8 වෙනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරනු ලැබූ 7 වෙනි ධර්මානුශාසනාවේ දායකත්වයේ අරගෙන කටයුතු කරන
කනිෂ්ක විජේසේකර මහත්මා ඇතුළු පවුලේ සැදැහැවත් පිරිස. කනිෂ්ක මහත්මා ඇතුළු පවුලේ පින්නතුන්ගේ උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා T.A. ඇසිලින් ආච්චි අම්මා, R.M. ජෝතිපාල තාත්තා ඇතුළුව අපගේ නමින් මිය පරලෝගිය සියලූම ඥාතීන්ට මේ රැස් කරගත්ත උතුම් කුසල් අනුමෝදන් වේවා කියලා උතුම් වූ සද්ධර්ම දානානි සංසමය කුසල කර්මය අනුමෝදන් කරුන් ලබනවා. ඊට අමතරව පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්ට යෙදුන කනිෂ්ක මහත්මා ඇතුළු පවුලේ සියලුම දෙනාටමත්, මේ අවස්ථාවට සහභාගී වුණ ලොකු කුඩා සියලුම දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් සද්ධර්ම දානානි සංසයත් ශ්‍රවණානි සංසයත් අඩු නැතුව අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. අපි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් අමාමහ නිවනින් සැනසෙන්ඩ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.